මරදන් කඩවල ශ්‍රී රාහුල මහාවිද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් මෙම ගැටලුවට මුහුණ පා ඇත්තේ බොහෝ කලක සිටයි. ඔවුන් පවසන්නේ සෑම දිනම උදෑසන පාසලට පැමිණ මත්පැන් පානය සඳහා භාවිත කරන බෝතල් සහ ආහාර වර්ග ඉවත් කිරීමට සිදුවන බවයි. මෙලෙස දිනපතා ඉවත් කරන අපද්‍රව්‍ය මේ ආකාරයට පාසල් භූමිය පුරා දක්නට ලැබෙනවා. ඇත්තටම අපේ ඉස්කෝලේ එදා තිබ්බ තත්ත්වයට දාල ගොඩ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද මේ හවසට මුර කරන්න කෙනෙක් නැහැ. තියෙන තත්ත්වයන් දැන් මේ හවසට බීමත් කරන මේ ප්‍රදේශයේ ඉස්කෝලේ මලමයි ඇවිල් මේ මිනිස්සු ඇවිල්ලා මේ ගොඩක් මත්පැන් බොනවා. ඒ කටයුතු කරන්න අපි උදේම එන්නේ 6 මාට ඉස්කෝලට. අපි උදේම ඇවිල්ලා ඒ වගේ කන්නේ පොඩි ළමයි ඉස්කෝලේ එන්න කලින් විදුහලේ තිබෙන පුටු තලල අරයි යන අවස්ථා මම දැකලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් ජුරාචාර ගංජා උරුමින් සිටිනවා, සිගරට් උරුමින් සිටිනවා අවශ්‍යාම ඉන්නවා දැකලා තිබෙනවා. ඒවා ඒවා වැඩ පවත්වලා දීලා පාසල නැවත යථාතත්වයට පත් කරලා දීලා පාසලට මුරකාරයෙක් ලබා දීලා පාසලට හොඳ තත්ත්වයක් උදා කරලා දෙන ගරු ජනාධිපතිතුමාගෙන් සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේම පාසල් ගොඩනැගිලි සතුව ඇති ගුරු නිවාසද ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ඇතමුන් රාත්‍රී කාලයේ විවිධ අපචාර සඳහා යොදා ගන්නා බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පාසල මේ විදියට විනාශ වෙනවා. උදේ පාන්දර ඇවිත් අපි මේ ළමයි ලවා මේ ඉවත් කරන්නේ රාත්‍රී කාලයේදී ඔවුන් විසින් පාවිච්චි කරපු මද්ද්‍රව්‍ය බෝතල් ඉවත් කරන්න. ළමයි මේ වටේ ඇබ්බැහි වීම පුදුමයක් නෙවෙයි. බලධාරයන්ට දැනුම් දුන්නා බලධාරයන් අගත්ත පියවරක් අද වෙනකන් නැහැ. එහා පැත්තේ ගුරු නිවාසයක් තියෙනවා. මේ ගුරු නිවාසය ටිකක් අබලන් මේ මෑතක් වෙනකන් ඒකේ ගුරු දෙපළක් හිටියා. ඒකේ රැහන් පද්ධතිය හිම සියල්ල ගලවලා දාලා තින්නේ. ඒ වයරින් කරපුවා මොකවත් නැහැ. බල්බ් ඔක්කොම ගලවලා. ඒවා ගලවලා තින්නේ වෙන දෙයකට නෙවෙයි මේ ගණිකා වෘත්ති වෙන දේවල් මේ තුල ගණිකාවන් ගෙනල්ලා ඒ අය සමග හැසිරෙච්ච බවට අපිට සාක්ෂි තියෙනවා. පැදුරු කෑලි අරව මේවා තියෙන ඒවා මේක හරිම සෝචනීය තත්වයක්. ඒ හින්දා අපි කියනවා මේ බලධාරීන්ට හරි බලලා මේක බලන කවුරු හරි ඉන්නවා නම් අනුග්‍රහය දක්වන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් එමේ ඉඳලා සෑහෙන පිරිසක් තුළ මේක ගොඩ දාන්න කියලා. ඉතින් මේකේ ළමයි 3000ක් විතර හිටපු දෙමළ මේ සිංහල මිශ්‍ර තිබ්බ ලොකු පාසලක් අදට ළමයි 600ක් විතර ඉන්නේ. ඒකත් මරදන් කඩවලට අඩුයි ළමයි. ඔය එහෙම මෙහෙන් ඉන්න පොඩි පහසට වගේ දක්වා විතරයි ටිකක් ළමයි ටිකක් ගැවසිනේ.